හරි හරි සංකල්ප කියන්නේ ඊට පස්සේ චක් කරේ කට්ටිය හරි ඊට පස්සේ මේ ඊට පස්සේ සුලක්ෂණ කියන්න සුලක්ෂණ හරි ඊට පස්සේ කියන්න චූටි දුව කියන්න බයද බය වෙන්න එපා කියන්න බය නැතුව කියන්න පුතේ දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි එපා එපා ඉන්න කියන්න මයි චූටි පුතා බයද අමාරු එහෙනම් දෙවුනි කියන්න දෙවුනි දෙවනට පුළුවන්ද පහන්සිලුට පුළුවන් චක්‍රය කියන්න දෙවරක් ආ පුළුවන් නම් කියන්න මයි පුතේ හතරයි දැන් ওই gedara ඉන්න කට්ටිය අර පොත් ගත්තද gedara ඉන්න කට්ටිය මෙන්න මේ පොත ගත්තද හරිද මෙන්න මේ පොත ගත්තද gedara ඉන්න කට්ටිය මේක ගත්තේ නැද්ද මේක තියනවාද gedara ඉන්න සම්බන්ධ වෙන කට්ටියගේ ලක්ෂන් ලක්ෂාන් ඔයා ඉන්නවනේ පුතේ මට කියන්න මම බෝඩ් එක ළඟදී කියපු දේ ඇහුණාද ඔයාට ලක්ෂාන් පුතේ හරි දැන් එහෙනම් හරි පන්තියට ලෑස්ති වෙන්න කට්ටියම ගෙදර ඉන්න අයට මං ඇහෙන්නේ නැත්තම් කියන්න හරි දෙවුනේ ඔයා සැක්කේ පාඩම් කරේ නැද්ද මයි චෝඩි පුතේ ආ හරි ඉදිරියේදී පාඩම් කරන්න මයි පුතේ හරි එහෙනම් දැන් අහගන්න සියලුම දෙනා මං කියන දේ හොඳට අහගන්න අපි අද වාරගාව තුන වසරේ මෙන්න මේ පොත නැතුව ඇති නේද නෙල් මේ පොත ගත්තද හරි එහෙමනම් දැන් චුට්ටක් අහගන්න අපි පොතේ ලියලා කරන වැඩක් කරමු එහෙනම් දැන් මෙතන ඉන්න අය දඟලන්න එපා මොකද මේ මොනවත් අරගෙන කියන දේ ඇහෙන්නේ නැහැ නේ හරි අර මම ඕක කියන්න අපි ඉන්නේ වෙන ගෙදරක ආ හරි පොතේ හරි කමක් නැහැ අහගන්න හරි දැන් එහෙනම් මම දැන් චැප්ටරේ හැමෝම කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ කීප දෙනෙකුට බැරි වුණා ඒගොල්ලෝ ගෙදරට පුරුදු වෙන්න හරි පුතේ
සසරේ පුරුදු වෙන්න දැන් දැන් මම දැන් පොඩි වැඩක් කරනවා ලියන්නකො හිස්තම් පුරවන්න කියලා අපි සාමාන්‍යයෙන් ලියපොතේ ලියන්න හිස්තම් පුරවන්න කියලා හරිද හිස්තම් පුරවන්න කියලා එන්නේ මම දානතික ඔගොල්ලෝ චක්කරේ ඇසුරෙන් පුරවන්න ඕනේ. ඒක තේරුම් ගන්න කොහෙද යන්නේ? අපි සාමාන්‍ය ලියන පොත තියෙන්නේ. අපි සාමාන්‍ය පන්තිය ලියන පොත තියෙනවානේ පුතේ. අනේ ඒක තව ටිකක් තව ටිකක් ලොකුවට ලියන්න ඕනද? පොඩි කොට දාලාට පේන්නේ. ආ හරි බලමු චොට්ටක් එහෙනම්. හරි මං ඒකට ක්‍රමයක් හදන්නම් මට පොඩි වෙලාවක් දෙන්න. ඔව් හිස්තන් පුරවන්න කියලා තියෙන්නේ. ඔගලන්ට දැන් කොහමද බලන්න පේනවද කියලා? හරි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න කතා කරලා. හරි. දැන් හිස්තම් පුරවන්න තියෙන්නේ මේක චක්කරයේ ඇසුරෙන්. බලන්න පේන්නේ නැත්නම් අතනට යන්න. පේන්නේ නැද්ද? පේනවා අඩුද? එනවා මෙතනට එන්න. අතනට එන්න. මෙතනට එන්න. හරි එතකොට පේනවනේ හරිද එහෙනම් දැන් තියෙනවා හිස්තන් පුරවන්න වාටින් මේ මෙතනට කියන්න එපා කවුරුත් ගැලපෙන කෙනා කවුද හොයන්නේ සත්තරේ අසුරේ තේරුණාද දෙවරක් චක්කරේ ඇසුරෙන් තමයි කරන්න තියෙන්නේ. හැදෙලිද කියන දේ? හරි. කරගෙන යන්නමයි පුතේ. සායනට තේරෙනවද? නැහැ. හරි මං කියලා දෙන්නම්. මේක ලියා ගන්නමයි පුතා. සායනදුවේ වාර්ත ලොකු පොත පොතක් ඔයාලගේ වෙන පොත් නැද්ද? ඔකද පන්තිය ලියපු පොත අපි ගිය සතිය? හා හරි පුතේ හරි කමක් නෑ. හරි. මෙන්න මේ හතර හදලා මට කියන්න හැදුවයි කියලා. දෙවෙනි එක තේරුණාද? එමයි පුතේ බෝඩ් එක පේන්නේ නැද්ද? ආ බොඳ බේබි. හරි ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔයාලා ලියා ගන්න එක විතරක් කරන්න මම කියලා දෙන්නම්. හරිද? ඔයාලට ඔයා ගණන් ටික ලියා ගන්නකෝ මම කියලා දෙන්නම්. මම ඔයාගෙන් ඉල්ලන්නේ ගණන් ටික ලියා ගන්න කියන එක විතරයි. වැඩ කරන හැටි මම කියලා දෙන්නම් බබෝ පැහැදිලිද?
කවුරු හරි කෙනෙක් හදලා ඉවරනොත් එයා මට කියන්න. හදපු එක්කෙනෙක් ඉන්නවා. හරි, ඔහොම ඉන්න. කලබල නොකර ඉන්න. එතකන් වාගාව තියෙන අර ගෙදරට පොතක් තියෙනවනේ. ඒ පොතේ මොනව හරි ගණන් හදන්න. ඒව හදලා ඒව ෆොටෝ ගහලා මට එවන්න. තේරුණාද පුතේ? පුතාලට මම කඩෙන් පොතක් ගන්න කිව්වනේ. දැන් ලබන සතියේ දවස් අපි මේක සාකච්ඡා කරන්න ඕනේ. මේක පන්තියේදී සාකච්ඡා කරනවා මම පොතේ පේනව නේද? මේක පන්තියේදී සාකච්ඡා කරනවා මම. අදත් මම මේකෙන් වැඩක් දෙනවා. ඔයගාව තියෙනවනේ චෝටි පුතේ මේක. හරි, පහු වෙලා ගමු හොඳේ. දැන් මම මේ ටික පුරවන හැටි කියලා දෙනවා. හරිද? මේවා චෝටි වැඩ තමයි. නමුත් හැමෝටම එක හා සමානව තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක්. මේක ගන්න පොතේ දෙවරක් චක්කරෙන්. මේක බැරි අය පොඩ්ඩක් දෙවරක් චක්කරේ ලියලා බලන්න. ඔව්. අපි ගියාමයි පොත දෙතර. ආ කමන්නේ ඔයා අහගන්න විතරක්වත් කරගන්න පොතේ. දෙවරක් එක දෙකයි. මාත් එක කියමු දෙවරක් දෙක කීයද? හතරයි. දෙවරක් තුන හයයි. දෙවරක් හතර අටයි. දෙවරක් පහ දහයයි. දෙවරක් හය දෙවරක් හත දාහතරයි. දෙවරක් අට දෙවරක් නමය දහ අටයි. මට ඔයිට වඩා ලියන්න අහන්න කවුරු පුතේ? දැන් ඔයාලා මයික් ඕෆ් කරන්න දැන්. දැන් පස්සේ ඉන්න අය හොඳට අහගන්න. මම හරි නපුරුයි. සහ වරද්දක් කළොත් ගහනවා. මට ඔයාලා ඉන්නේ කියන එක සුපිරියර් කරන්න. පැහැදිලිද? එනසම අවශ්‍ය වෙලෙ Zoom එකේ ඉන්න අය කතා කරන්න එපා. හරි, ඒගොල්ලොන්ට ගහන්න බෑ. නමුත් වෙන දඬුවමක් දෙනවා මම එහෙම වුණොත්. දැන් අහන්න. දැන් මෙතන තියෙන්නේ දෙවරක්. හොඳට අහන්න පුතේ. හරිද? මං දෙව මේ දෙවරක් තාත් එක්ක හරි ගුණ වුණාම 8ක් වෙනවා. කෙසත් මයික් එක ඔන් කරන්න මම ජෝඩි පුතේ. බලන්න පහු වෙලා අහනවා. දෙවරක් තාත් එක්ක හරි ගුණ වුණාම 8ක් එන්නේ කොතනද? බලන්න මේ පැත්තේ දෙවරක් වෙනවා. අර පැත්තේ 8ක් වෙනවා. කොතනද? පන්තියේ ඉන්න අය ඇඟිලි වලින් කියන්නේ. මම කියන්නේ මෙතන තියෙනවා දෙවරක්. තේරුණාද? මම පේන්නේ නැත්නම් ඇහෙන්නේ නැත්නම් චුට්ටක් ඉන්න මම තවත් වෙනස්කමක් කරලා බලන්න. හරිද? චුට්ටක් ඉන්න තවත් වෙනස්කමක් කරලා බලන්න. මේක මෙහාට ගන්න. වත් මේකට එන්නකෝ. වත් මේකට එන්න. ඒත් බැරි. පළවෙනි දවසෙන් පස්සේ අඩුපාඩු හදාගමු අපි.
දැන් පේනවද බලන්න කොහමද දැන් පේනවද පුතේ ඔයාලට පේනවද කියලා හරි ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා දැන් එහෙනම් හරි දැන් අහගන්න දැන් හොඳට අහගන්න ප්‍රශ්නේ මම කියන දේ පුතේ මේ ප්‍රශ්නයට විදි බලන්න හොඳේ දෙවරක් මෙතන තියෙන දෙක දෙකත් එක්ක ගුණ වෙන්න ඕනේ පුතාලා හැමෝටම දැන් zoom එකේ ඉන්න අය මෙතන ඉන්න අයත් ඒගොල්ලන්ටම කියන්නේ දෙකත් එක්ක ඔයා මේ සතහට බලන්න දෙකත් එක්ක කියන්න එපා ඇංගිලි වලින් විතරක් කියන්න තේරෙනවා නම් දෙකත් එක්ක කවුරු ගුණ වුණාමද අටක් එන්නේ මේ සතහන දිහා බලලා කියන්න හරියටම හරි පන්තියේ තුන් දෙනෙක් කිව්ව හරියට මේ සතහනෙන් බලන්න මේ සතහනෙන් බලන්න දෙකත් එක්ක කවුරු ගුණ වුණාමද අටක් එන්නේ හතරක් නේද පුතේ නේ දෙකත් එක්ක හතරක් ගුණ වුණාම තමයි අටක් එන්නේ එහෙනම් සුලක්ෂණ පුතේ මෙතන දෙන්නේ කවුදමයි පුතේ හතර තේරුණාද දැන් තේරුණාද එතකොට මේ වගේ සතහන ඇයි චක්‍රය ඕන වෙන්නේ කියලා දැන් ඔයාලට තේරෙනවද ඔයාලට චක්‍රය හොඳට පුළුවන් වෙන්න ඕන හේතුව දැන් තේරෙනවද චක්‍රය හොඳට පුළුවන් නම් විතරයි දෙවුනි මේ වගේ එකක් අපිට පුරවන්න වෙන්නේ දැන් මොන මම ප්‍රශ්නයක් අහනවා සයනගේ පන්තියේ ඉන්න හරිද සයනදුව බය නැතුව දැන් සයන චක්‍රය එහෙම ලියලා තිබුණා ගොඩක් ගෙදරදී එනිසා කිසි කෙනෙකුට මෙහෙම බය වෙන්න දෙයක් නැහැ අනේ ආ හොඳයි හරිද දැන් කියන්න මට ඔයාලා සයන කියන්න දෙකත් එක්ක කවුරු ගන්නවද 12ක් කියන්නේ හරි සයන ඔයගේ වචනෙන් කියන්න පොතේ කතා කරලා හය ඔ එයා කියනවා හය කියලා ගෙදර ඉන්න අයටත් ඒක ඇහෙන්නේ නැති මේ බලන්න දෙවමි මම දෙවමිනක් ප්‍රශ්න දෙනවා කලබල වෙන්න එපා දෙකත් එක්ක ගුණවමහම 12ක් එන්න ඕනේ සුලක්ෂණ පොතේ තේරුණාද දෙකත් එක්ක ගුණ වුණාම 12ක් එන්නේ කවුද මගේ පුතේ 6. ඒ නිසා මෙතනට එන්නේ මගේ පුතේ 6. දැන් පැහැදිලි නේද? නේද පැහැදිලිද? හරි පුතේ දෙකත් ඕ ඊට පස්සේ දෙකත් එක්ක 7 ගුණ වුණාම කීයද එන්නේ? 14යි. එහෙනම් මෙතන උත්තරය කීයද? 14යි. දැන් ඉතුරු ප්‍රශ්නේ අහන්නේ අපි දෙවමි පුතාගේ දෙවමි දෙවමිනේ හරිද දෙකත් එක්ක කවුරු ගුණ වුණාමද 20ක් එන්නේ දෙවමිනේ 10 බොහොම හොඳයි මේක ලියලා නැහැ ඒක ඒකයි මම අමාරු ප්‍රශ්න තෝරලා ඔයාලට දුන්නේ බලන්න උත්තර දෙන බව දන්න නිසා මේක ලියලා නැහැ එහෙනම් අපිට චක්‍රය හොඳට පුළුවන් වෙන්න ඕනේ ali හරිද එහෙනම් මෙතන උත්තරය එන්නේ කවුද පුතේ 10 දැන් මගේ සයන දුවට තේරුණාද මේක හරි දැන් මම දැන් ඔය වගේ ඒවා ටිකක් තව දෙනවා මේක හදා ගන්න. අකුරු ටිකක් ලොකුවට ලියන්න මයි පුතේ. හරි. මේ ටික ලියන්න තක්කාල. හරි. ඔයා තනියම මට කලින් පෙරවුවද? හා. මට කලින් පොරෝපු අයත් ඉන්නවා. ඒගොල්ලෝ මට පෙන්වලා හරි දා ගන්න. ගෙදර ඉන්න අය වැඩි දෙයක් කෙනෙකුට කියලා ඉතින් හරිය දා ගන්න. ඔකේ යන්න. පෙරවුවා. පෙරුණාද වැඩේ? තාවකාලද සංකල්පවල තේරුණාද දෙකත් එක්ක මම නැවත කියනවා තේරුම් නැති පොඩි දරුවෙකුට නැවත කියනවා දෙකත් එක්ක කවුරු ගුණනහමද අටක් එන්නේ හතරක් අනේ දෙවරක් හතර දැන් අපි චක්‍රයේ පුළුවන් වෙන එකේ ප්‍රයෝජනේ ඒකයි තේරුණාද අපිට චක්‍රයේ හොඳට පුළුවන් වෙන එකේ ප්‍රයෝජනේ අවශ්‍ය ඕනම තැනකදී දැන් චක්‍රයෙන් මෙහෙම ඔයාලගේ කවුරු හරි එකපාරම අහනවා දෙවරක් නමේ කීයද කියලා. ඔයා එහෙම එකපාරම කියන තත්ත්වෙට පුරුදු වෙන්න ඕනේ. 18. ඒ මේ සමාන තියෙන හින්දානේ ගොඩක් දෙනෙක් කිව්වේ. හැබැයි ඒක ඕනම වෙලාවක කියන්න පුළුවන් වෙන තැනට අපි පුරුදු වෙලා තියෙන්න ඕනේ පුතේ. නැත්නම් හරි දෙන්න සලක්ෂණ. මම දෙලා දෙන්න මම පුතේ. දෙන්නුනි බාන්නේ අඩපාඩු තියෙනවනම් අකුරු පැහැදිලි වෙන්න ඕනේ චුට්ටක් මීට වඩා. හරිද? අකුරු පැහැදිලිව දුරස් කරලා ලියන්න පුතේ. ඒ තරම් ලියන්න එපා. මෙතනට කවුද එන්නේ මේ වඩා ලොකුවට ටිකක් ලොකුවට ලියන්න මේ සතහන බලලා පුරව ගන්න දැන් මම මේ ටික මකනවා මකලා තව ප්‍රශ්න ටිකක් දෙනවා 5 වෙනි 6 වෙනි 7 වෙනි නේලි ඔයාට තේරුණාද නේලි හොඳයි හරිද දැන් නේලි එහෙම කරන්න වෙන්නේ මොකක්ද ගෙදරදී අම්මට තමයි කියලා හරියක් දාගන්න වෙන්නේ හරිද දැන් මම මෙතන ඉන්නාගෙන හරි හරිදි බැලුවා ලක්ෂාන් ඔය ඉතුරු කට්ටිය හරිද
ගෙදර ඉන්න වැඩිහිටි කෙනෙකුට කියලා ඒක හරිය දාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟ ටික දෙන්නයි ලෑස්ති. ඔන්න මම ඊළඟ ප්‍රශ්න ටික දෙන්නයි ලෑස්ති. දැන් මේවා ඔයාලා තනියෙන් තමයි කරන්න ඕනේ. හරිද? ඔයාලා තනියෙන් තමයි කරන්න ඕනේ මයි පුතේ. හිස්තම් පුරවන එකේ පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි එක පුතේ හොබේ. පස්වෙනි. මේ ප්‍රශ්න අංක පහ මේ වගේ දාන්නේ. හරිද? දෙවරක් එක්ක කවුරු හරි ගුණ වෙනවා. දැන් උත්තර කියන්න එහෙම පහ. සමහර සතුට වැඩිකමට කියවේ කියන්න එපා චුටි පුතේ හොඳයි. ගුණ වුණාම 16ක් එන්න ඕනේ. මේ සතහනෙන් බැලුවා නම් හරි. කියන්න එපා. ලියන්න. ලියලා මට පෙන්වන්න. තේරුණාද සොලක්ෂණ තේරුණාද පුතේ? සර් මට තේරුණා. තේරුණා නැහැ. ඔව් කියන්න පුතේ. හරි බොහොම හොඳයි පුතේ. හරිද? ඔයා බලන්න සොලක්ෂණ දෙවරක් එක්ක කවුරු හරි ගුණ වුණාම 16ක් එන්න ඕනේ. මේ සටහනේ කවුද එහෙම වෙන්නේ? මේ තියනවා දෙක තියනවා. එහා පැත්තේ 16 එන්නේ කාගෙන්ද? දෙවරක් කොලින් අන්න. හරිද? අන්න ඒ වගේ තමයි. මෙතනට එන්නම උත්තරේ කවුද මයි පුතේ? අතයි. දැන් තේරුණාද? හරි. දැන් මේ බෝඩ් එකේ තියෙන සටහන බලලා ඉක්මනට මට මේ ටික පුරවලා දෙන්න. ඔයාලා පොඩි ළමයි නිසා අපි පොඩි පොඩි තැනින් පටන් අරගෙන කරගෙන යමු. හරි ඊටුට කියනම් උත්තර කියන්න පටන් ගන්නවා අපි දෙලියන්න. හරිද? තවත් තේරුණ නැද්ද පුතාට? මන්තර තේරුණ නැද්ද තාම? හරි කරගෙන යන්න එහෙනම් හොඳ පුතාල වගේ. හරි හදලා ඉවරලා ඉන්න මම පොත් බලන්නම්. මේ යටි ලියන්න යටි යටි හිස්තරම් මේ හිස්තර හරි පුතේ ඉන්න හරි හොඳයි නියමයි ගුඩ් හරිද ඔන්න හිස්තර නෑ 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 ඔකට අද ලියන්න දෙක ගුණ දෙක ගුණ කෙරේන අනිත් එක දුරස් කරලා ලියන්න පොටුවක් දැන් කොටුව ටික ලොකුවට දාන්න ඉලක්කම චූටි වෙනවානේ දැන් මේ බාන්න මේ දුව දාන්න කොටුව මේ ටික ලෝබට දුව දාන්න කොටුව නේ දැන් ලොකු කොටුවක් දාන්න ප්‍රශ්නයක් නෑ හරි දස කවුද ඉන්නේ 16 හරි දැන් කවුද උතරට එන්නේ 8යි අන්න හරි 8යි හරි දැන් ඊළඟ එකක් ඔය වගේ ලියන්න රෝලක් කර රෝලක් කවන්න අන්න හරි උතරට යන්න හරි පුතේ හොම හොඳයි ඉන්න හරිද 6 වෙනි ප්‍රශ්නේ ලියන්න ඊට පස්සේ හරි පුතේ හරි 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 හැඩ වෙලා ඉන්න මම කරනවා හොඳයි දුරස් කළා පුතේ මේක දුරස් කරනවා අර මම පවා ලියන්නේ දුරස් කරලානේ ඔව් හරි පුතේ අර ඉන්න මම සාකච්ඡා කරනවා සමාන ලකුණු දාලා ඊට පස්සේ හතර දාන්න හරි හරි ඔහොම නිහඬව ඉන්න ඔයාලා ගාව තියෙන කඩින් ගත්ත පොතක් තියෙනවා නම් ඒ පොතේ වැඩ කරන්න දැන් ඔව් දෙකේ හරි ඔයගොල්ලෝ දුරස් කරලා ලියන්න කියන්න පුතේ මම ගෲප් එකට දාන්නම් හොඳේ
hari then sangkal perta vela warna de vela warna tau hari dan menumam mema histantika purono balan mema duttara kiyala Dekan-dekan kain dekuluan nether.
ඊට පස්සේ පහෙන් පහක් ගන්න හැකිද? කොහොමද පුතේ? වාර පහෙන් පහ ගන්න පුළුවන්ද? හා බලමු අපි. හරි. බලන්න මේ විදිහට. දඟලන්න එපා. 4 6 8 ඉස්තන මෙන්න මේ දෙකේ හිස්තන් දෙකට එන්නේ කවුද කියලා තමයි ඔයාලා ලියන්න ඕනේ. කියන්න එපා. තේරුණාද? හරි. තේරුණ නැති වුණත් ප්‍රශ්න ටික ලියා ගන්න පුතේ. මම කියලා දෙන්නම්. දන්නාය ලියන්න. හරි. දන්නාය ලියන්න. සලක්සන්ට පැහැදිලි නැත්නම් ඔව් උත්තර එහෙමනම් කියන්න එපා පුතේ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. බොහොමයි. Ini ini memang bodi kelihatan nih, kotak ini. Potwa, andi memang tone nih istana ini lagi kehujan tadi. Ganan hantar dan pernah kan solatkan? Pernah kan? Balang hidup tu apa lagi loh? Muka tu pernah sudah kalau kan? Berat tidak? Atter, haya, atter, istana, dolaha, istana, dasi. Muka tu pernah sih. Betul nanti, ame oh petiak bagi dah lagi kau nene, mana mesti kerja, thank you. Kira tiba mesti petiak kau nene. Ayah mana tu tanya perasaan kau kat deh? Baru mungkin perasaan kau tu sedih tu. Orang kalau ini tu dia kan? Thank you.
Dekat
දෙවියන් සාමාන්‍ය ගෙදර යනකොට කී වෙනවද? කියලා ගන්න එහෙම නේ. හරි. අපි හරි එකම දෙක කියමුකෝ. දෙක. හරි. මට දැන් කියන්න දැන් ගෙදර ගිහිල්ලා ඔයා ඊ හවස වරු ගත කරපු විදිහ ඇත්තම කියන්නවද? ඇත්තම. ඊයල සාමාන්‍ය පටන් ගිය වෙලාවල් දන්නේ නැහැ නේ. හරි. ගියපු ගාම පටන් ගත්තද ටිකක් ඉඳලාද? ඔපඩක් එන්න එන්නම ඔය කට්ටේ ඉන්නොත් අහන්න. එතකොට රෑ සාමාන්‍ය කී වෙනකම් විතර ඔයාලා ඉන්නවද? දවසට මම කියන්නේ ඔයාලා අඩුම ගානේ හැර දෙකක්වත් පොතේ තනියම පාඩම් කරන්න. දෙකක්වත්. ඔව් කියන්න. ඉතින් ඔයාලට කර සෙල්ලම් කරන්න එපා කියලාද කියන්නේ? නැහැ පොතේ. සෙල්ලම් කරන්න කාලය තියෙනවා. තේරුණාද? සෙල්ලම් කරන්න හරි ගෝල ගන්න හරි කාලය තියෙනවා වලට. සාමාන්‍යයෙන් දැන් සුලක්ෂණ ඊයේ මාත් එක්ක නෙදා අපි අපේ ගෙදර හිටියේ රැ නෙදා ගන්නකොට 10 විතර කිට්ටුයි. ඒ 10 කියලා කියන්නේ මයි පුතේ? ඉන්න චුට්ටක්මයි තැන්දි. 10 කියලා කියන්නේ මෙහෙම වැඩි වැඩි නෙමෙයි. කොහොම හොඳට හරියට සුවෙන් නැගිටලා ඉඳලා තමයි නෙදාගත්තේ. අතවර නිදිගිරනවා කියන්නේ එහෙම එහෙම වෙලා නිදාගත්තා. එතකොට බලන්න හවස 6ට පටන් ගත්තා නම් 6 ඉඳලා රෑ 10 වෙනකම් එයා හතරක් තියෙනවා. මම කියන්නේ ඒ හතරෙන් දෙකක් ගන්න කියලා විතරයි කියන්නේ. තේරුණාද චෝටි පොතේ? එහෙමවත් නොකරත් ඔයගොල්ලෝ කොහොමද පාඩම් කරන්නේ? කොහොමද විභාග පාස් වෙන්නේ? ඔයගොල්ලෝ කරන විදිය කියන්නම් ගොඩක් අය. ගොඩක් සෙල්ලම් කරලා චුට්ටක් පාඩම් කරනවා. ප්‍රතිපලත් එතකොට චුට්ටක් මෙච්චරයි දෙන්නේ. ඇබින්නම් තමයි ප්‍රතිඵල දෙන්නේ දෙයිද කියන්න පොතේ. සර් දෙකමාරට මම යන්නේ ගොඩාක් ක්‍රියාගෙන හිටියේ ඒක නිසා මම නිදිමත වුණා කියලා. ඔව් හොඳයි. හරි තේරුණාද මම කියන දේ? එහෙනම් සර් හැම කෙනාම ඔය මකන ගන්න එපා බඩගින්න බත් කාලා යන්න ඕනේ. මම සාමාන්‍යයෙන් බයිනවා. මම සාමාන්‍යයෙන් මම පන්දුල කරන අකමැති දේවල් තියෙනවා. පාරේ මොන විදිහක වාහනයක් ගියත් ඉන්න පොතේ මොන විදිහක වාහනයක් ගියත් ඔයාලා බලන්න බෑ. මම මයි කොන්දේසි. අනිත් අය ගැන කේලම් කියන්න බෑ. වැඩි හිටියෝ කේලම් කියන්නේ වැඩි හිටියෝ කේලම් කියාගෙන වැඩි දාගෙන වාසයක් කරගන්නවනේ. වාර ළමයි. වාර කේලම් කියන්න බෑ. අරයා මෙහෙම කරා ඉස්කෝලේ මෙයා මෙහෙම කරා කියලා කියන්න බෑ. පන්තික තව කෙනෙකුට මම මොනව හරි කියනකොට ඔයාලා ඒ දිහා බලලා hina වෙන්න බෑ. ඔයාට කවුරු හරි ඉන්න පුතේ, ඔයාට කවුරු හරි ගුරුවරයෙක් මොනව හරි කියලා අනිත් අය hina වෙනවට ඔයා කැමතිද? නෑ. එහෙනම් අනිත් අයත් එහෙම කරනවා. මම සාමාන්‍යයෙන් මයිපත්ති වල කියන්නේ ගුටි කන කෙනා විතරයි දන්නේ ගුටි කන්නේ යා කියලා. අනිත් අය දන්නේම නැහැ. අනිත් අයට ඒ දිහා බලන්න බෑ. බැලුව කෙනාට පස්සේ තමයි මම ඊට වඩා ගහන්නේ. සාමාන්‍යයෙන් දැන් මෙයාට ගහනකොට ඔයා මේ දිහා හොඳට බැලුව මෙයාට දෙකක් ගහනවා නම් මම හතරක් ගහනවා. අපි විනය හදා ගන්න ඕනේ. ඉතින් අර ඔය කකුල පාත දාගෙන ඉන්න නැත්නම් ඊළඟට කුටි කන්නේ එකට. හරිද? අපි ඉගෙන ගන්නකොට පුතේ විනය හිතේන්න ඕනේ. අපි ඉගෙන විනය කියලා කියන්නේ පුතේ විනය නැතුණාම වනය වෙනවා. වනේ සත්තු ඉන්නේ බල්ලෝ උඩු කරනවා නරේ උඩු කරනවා සිංහෝ කෑ ගහනවා කිසිම නැහැනේ පිළිවෙලක් නාන්නෙත් නැහැනේ ඒගොල්ලෝ නානවද දත්තින් නැහැ නාන්නේ නැහැ එහෙම නෙමෙයි අපි වනේ නෙවෙයි ඉන්නේ අපි ශිෂ්ටාචාරයට ඇවිල්ලා ඉන්නේ අපි හරි ලස්සනට ඉන්න ඕනේ තේරුණා පුතා සබන් ගහලා මූණ හොදලා දත් මැදලා තේරුණාද කියන්නේ ඒ නිසා මම පන්තිය තුලදී හරි අමාරුයි ඔයාලට ඉන්න ඔය දේවල් රැක්කේ නැත්තම් මං ගහනවා පාරේ වාහනයක් යනකොට බැලුවොත් බලන කෙනාට ගන්නවන්නේ මුන්නවස් වල හරි අමාරුයි ටිකක් කල් යනකොට හුරු වෙනවා ඒකයි පුතේ ඇයි ගුටි කනකොට හුරු වෙන්න වෙනවනේ මොකද හේතුව මම අහලා තියෙනවා ජපාන් ඉස්කෝලවල ළමයි මොනම හේතුවකටවත් ගුරුවරයා උගන්වන වෙලාවට පන්තියේ පිට වෙන සිදුවීම් දිහා බලන්නේ නැහැලු තේරුණාද පන්තියේ පිටද දැන් ඔයාලා ඉස්කෝලේ තියෙන පාරයිනේ ඔතන මොකක් හරි වාහනයක් යනකොට තියෙන වැදගත් පාඩමක් කියලා දෙනවා කට්ටියම මෙහෙම බලනවා යනකොට පාරවල බල්ලොන්ගේ හරකුන්ගේ දේවල් පාරේ තියෙනවද නැද්ද? ඔයාලා සපත්තු වලට ඒවා පැරිගෙනවද නැද්ද?
ඊට පස්සේ ඔයාලා පන්තියේ බිම ඔයාලාටින් තෑගෙනව නේද? ඒ බිම ඔයාලා පැන්සල වැටෙනව නේද? ආ. ඊට පස්සේ ඔයාලා කටේ ගහනව නේද අරගෙන? ආ දැන් ඔයාලා හිතා ගන්න ඉතුරු ටික. අර ඔක්කොම ජරා ඔයා කටේ නෝද නැද්ද? එනවා. අන්න හරි. දැන් ඔය ඔය සුලක්ෂණගේ පැන්සල ඊයේ තිබුණා අර කැරකොත්තුන්ගේ ගැවසොන තැනක තිබුණා පැන්සලක්. ඔය පැන්සල නෙමෙයි අනිත් පැන්සල. පැන්සලක්. ඒ මොකක්ද නෙමෙයි? කරපොත්ත වගේක් ගැවසුණු තැනක. එතකොට දැන් ඒ පැන්සල අපි දන්නේ නැතුව කටේ ගහමුත් මොකද වෙන්නේ? අන්න හරි. ඒ නිසා ගෙදර ඉන්න අය දැනගන්න පැන්සල් කටේ ගහන එක ඒ තරම් හොඳ පුරුද්දක් නෙමෙයි. බඩගින්න නම් බත් කන්න. මකන කන එක පැන්සල් කන එක එහෙම එච්චර එහෙම ඕන නම් රටට හාල් ඕනේ නැහැ. පාන් ඕනේ නැහැ. මකනයි පැන්සලයි තිබ්බහම ඇති ළමයින්ට. වැඩිපුර වකනයක් දාලා යවනවා පුතේ ආහන්දවලට කියලා. නේද? හරි. ඒ නිසා අහගන්න. මං හරි අමුතුයි. මොකද මම ඔයාලා හදනවන හදන පිළිවෙලටම නැත්තම් නැහැ. අහගන්න. සෙට් ඕ කියන්න. මම පොඩ්ඩක් දැන් මං කතා මං උගන්නනකොට ඩිස්ටර්බ් කරන්න එපා මට. දැන් මේක කියලා දුන්නාන් පස්සේ මම ජොලි පුතා කතා කරන්න. හරි. දැන් අහගන්න. දැන් ඉඳ ගන්න. දැන් ඒ නිසා හැම කෙනාම දවසට පැය දෙකක්වත් පාඩම් කරන්න ඕනේ. හරිද? දවසට පැය දෙකක්වත්. මේ අහගන්න. දැන් මෙතන තියෙනවා 4 පුතේ. ඊට පස්සේ 6. ඊට පස්සේ 8. ඊට පස්සේ එන්නවනේ 9ද 10ද? 10. 10 එන්නේ. ඊට පස්සේ 12 13 නෑ 14 හරි එහෙනම් ඔන්න නේලිගෙන් මම අහනවා මේක නේලිගෙන් චොට්ටක් එන්න මාකට ඉවසම් ඉන්න පුරුදු වෙන්න කතාව කියන එක අඩුම කරගන්න හරිද නේලි මට කියන්න මේ හිස්තැන් වලට එන්නේ කවුද රටාවට්ටක් දාලා කියන්නේ නේලි ඉන්නවා නම් කියන්න නේලි මෙතන කවුද? ශායන කියන්නේ මේක පිළිවෙලට 20 අපි දා කියන මාත් එක්ක 20 22 24 26 ඊට පස්සේ 28 කට්ටියම කියන්න පන්තියේ ඔක්කොමලා කියන්න කොහමද එන්නේ පුතේ කියන්න අර 20 22 24 26 28 එහෙනම් මෙතනට 24 එන්නේ මෙතනට 28 එන්නේ තේරුණාද නැද්ද කොහොම හොඳයි පුතේ හොඳටම තේරුණාද ගෙදර ඉන්න අයටත් මගේ ජෝඩි පුතේ හරිසම් තේරුණ නැද්ද හරි හරි ඊට පස්සේ මෙතන ආය ගායම සුලක්ෂණ පුතේ 8 ඊට පස්සේ 10 දෙකෙන් දෙක නේද මේ යන්නේ අපේ දෙයක් කියනවා කවුද නම් මතක නැහැ සංකල්ප පුතා කියනවා කියන්නේ සංකල්ප 8 10 12 බොහොම හොඳයි මගේ පුතේ ඊට පස්සේ මම පොතේ 14 ඉන්න සයන. මෙතන කීය දෙන්නේ? 14න් පස්සේ 16. අන්න සයනට මේක දෙනවා සයනට. කියන්න සයන. 10 12 14 16 18. දැක්කද සයනගේ උත්තරේ? බොහොම හොඳයි. කට්ටියම හොඳයි. තනියෙන් ලියපුවා ඉන්නවා නම් පොත්ෙන් වල හරි ගන්න. තනියෙන් ලියපුවා ඉන්නවද? මට පොත් ටික පෙන්වන්න මයි පුතේ ප්‍රශ්න තියෙනවා ආයෙත් වගේ මට තියෙන ප්‍රශ්න. මම ගණිතේ විතරනේ කතා. කවුද දැන් කවුද නේලි කාටද පොත පෙන්නුවේ? නැත්ද කිට්ටුව පොත පෙන්වන්න කෙනෙක්? එහෙනම් ඔයා හරි දාගන්න ප්‍රශ්නයක් නෑ නේලි වගේ. ඔයා හරි දාගන්න. සුලක් ලොක් දැන් සුලක් වන්න සංකල්ප ලියලා තියෙනවා දුරස් කරලා පෙන්න සුලක්කට. අන්න ඒ වගේ ලියන්න පුරුදු වෙන්න මම කියන්නේ බලන්න. සංකල්ප ලියලා දෙනවා ලොකුවට දුරස් කරලා. තේරුණාද සුලක්ක? නැත්නම් වාට ඉස්කෝලේ ලකුණු කැපෙනවා. ඒක තරහකට නෙමෙයි කියන්නේ. හරි. දෙවියන් පෙන්නන්න මට පොතක්. ඔගොල්ලෝ එහෙනම් දඟලනකොට මේවා වැටේ ඉන්න උපකරණ හොඳේ බලාගෙන පරිස්සමෙන් යන්න. මම කරන් දෙන්නම්. දැන් තේරුණාද ජෝඩි පොතේ එක? හරි. දැන් මොනවා කට්ටියම හරි දැන් ගෙදර ඉන්න අය මේ කරපු වැඩ ටික මට දාන්න හරිද? ෆොටෝ ගහලා දාන්න මට.
ගෙදරින්ද මම හිතනවා මේක තේරුණා කියලා. ඊට පස්සේ තව ටිකක් අපි කරනවා. තව ටිකක්. දැන් ඔයාලා මේවා හදන්න ඕනේ කොහොම හරි. හරි? මේ ගණන් හතර පොතේ ඔයාලා තමයි හදන්න ඕනේ. තේරුණාද? දැන් මේ බලන්න මේවා එකම දේ නැවත නැවත කරන්න ඕනේ. මේ ගණන් නැත්ද? ඔයාලා චෝටි ඉන්න මායි පොතේ. ඔයාලා ටිකක් ලොකු නම් ඕක ප්‍රශ්නයක් නැහැ. තේරුණාද මේ? මේක පුරුදු වෙනකන් සංකල්ප නැවත නැවත අපි හදන්න ඕනේ. නැත්නම් මේක අපිට බැරි වෙනවා. දැන් දවසක් කරලා ආය දවසක බලනකොට ආය අමතකයි. හේතුව ඇයි අපි චෝටි? අපි කියන්නේ මම නෙමෙයි ඔයාලා. බල හතර දෙනා තාම චෝටි ළමයි. මේක නැවත නැවත කියලා. ඒකයි මම කිව්වේ තුන්වරකුත් ඕනේ නැහැ අපි. මොනිම දෙවරක් පුරුදු වෙමු. දෙවරක් කළා කියන ඕ දෙවරක් දුන්නට ඒ සාය වැටලෙනවා. තේරුණාද? ඒ නිසා හැමදාම මාස දෙකක් තුනක් යනකම්ම දෙවරක් පුරුදු වෙමු. එක කරන්න පුරුදු වෙමු අඩු කරන්න පුරුදු වෙමු. එතකොට ඒක හොඳට පුරුදු වෙන්නේ. දැන් ඒක රකමැති කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි එයාලා කැමති තේරුණා ගන්න. මොකද ළමයින්ට ඒවා බැරුව දෙන්නේ. මම මේක ඉස්සරහට ගිහලා වැඩක් නැහැ. හරිද පුතේ තේරෙනවා නේද? හරි. එහෙනම් මම ඊළඟට පස්වෙනි ගාන දෙනවා මයි පුතාලට. හරි. මයි පුතාලා කරගෙන යන්න. හරි කියවන්න එපා කවුරුත්. අනිත් අය රැහෙන කියන්න එපා. ඒක ලොකු හානියක්. හරි. මේ වැඩ ටික කරලා හරි මයි පුතේ පටන් ගන්න. හැම දරුවක් පටන් ගන්න සයාන. හරි ඔය හතර හදන්න. හරි දුරස් කර කර ලියන්න. දුරස් කර කර හරි තව අරකමන්න පුළුවන් තරම් තා පුරුදු වෙන දුරස් කරන්න. හරි පුතේ ඇඩ් කරගන්න. කැමරාවත් ඇඩ් කරන්න උදව් නේ. මයික් එක ඔන් වෙලා තියෙනවා. කාගේ හරි ඔෆ් කරගන්න මයික් පුතේ.
කියන්න පුතේ. නියමයි සලක්ෂණ හරියටම හදලා තියෙනවා. නියමයි. දැන් ප්‍රශ්න ටික දාලා පුරස් කරන කතන්දර යන්න දිගටම හොඳේ. රූලක් කරලා රූලක් ලියන්නකෝ. එතකොට ලස්සනට වාට ලියත හැකියි. හරි? අර සංකල්ප පුතා ලියන්නේ ලස්සනට ඒවද රූල් දෙකක් හරින්න කමක් නැහැ. පුතේ පැහැදිලිව තියෙන්න ඕනේ. හරි? සලක්ෂණ හදලා ඉවරයි. තව දෙවෙනි දුව තව එකයි තියෙන්නේ. හරි පුතේ. කලනකම නැහැ හරි හරි. ඔහේ ඉන්නට මට තේන්නේ නැහැ මම මට තේරෙන ටිකට මම කියුවේ. අනේ හරි සලක්ෂණ තේරුණාද? හරි බලමු සයනා හැමෝම මෙතන විසතරම නෙවෙයි ඉන්න සුදු පුතේ හරි මේක වාගේ 6 වැරදි 6 6 වාගේ 6 මෙහෙම ලියවෙන්නේ ඔයා 6 හිලක්කම වාර ගොඩක් ලියලා පුරුදු වෙන්නේ 6 මෙහෙම නේ 6 26 කිව්වා මෙහෙම නෙවෙයි ඒතර අලුත් අකුරක් මේක 26 ඒක බලන්න අනිත් පැත්තේ 6 ලියලා තියෙනවා ඒක තමයි පුතේ ඒක හරියන්නේ ඔව් අපි කොහොමද පොඩි කාලේ කුරුදු වෙන්න ඕනේ හරිම දේවල් නේද? දෙවෙනිගේ වැඩ හරි පිළිවෙලට දෙනවා තාම දෙතරුයත් ඒක හා සමානයි. හරි දැන් මම මේ ටිකේ උත්තර ගන්නවා. අහගන්න. දෙවෙනිද? ඔව් මම දැන් මේ ටිකේ උත්තර ගන්නවා. දැන් කියන්න ලක්ෂාන්ති මල්ලි ඉඳ ගන්න උඩද වේ. ඉඳ ගන්න නැත්නම් පොල් බාර වදිනවා. හරි. අපෝලි කියලා තේරෙනවා. මම හරි ආදරේ. ළමයින්ට හරි ආදරේ. හැබැයි ආදරේ ඔන්නද ඔන්න මම කියන්නු ලක්ෂාන්ගේ මල්ලි කියන්න ඕනේ මේ ටික කවුද කියලා එකයි වාගෙන් අහන්න එකයි 16 18 කියන වාක්‍යයක ඉන්න කටිය 16 18 20 22 24 එස දෙවුනි කියන්න දෙවුනට පුළුවන් නම් මේක කියන්න දෙවෙනි පුළුවන් නම් 30 න් පස්සේ කවුද? හරි. එහෙනම් මෙහෙ කෙනෙක් කියන්න සුලක්ෂණ කියන්න කවුද මේ ටිකට එන්නේ කියලා? 30 ඊට පස්සේ කවුද දෙවමිනි? 32. ඊට පස්සේ 34 න් පස්සේ කවුද මයි පුතේ? 36. මෙතන 36. ඊට පස්සේ තමයි 38 එන්නේ. ඔයා දැන් මේ බලන්න මේ තියෙන්නේ මේ බලන්න මේ මෙතන 31 වෙන්න බෑනේ 31 වුණොත් මෙතන රටාවට අනුව 32 එන්න ඕනේ රටාවල් ලඳුන ගන්න පුළුවන් ශිෂ්‍යත්වයේ පුරාවටම තියෙනවා ගණිත ගැටලු රටාවල් හරියට තේරුම් ගන්න ඕනේ රටාවල් නැත්නම් මම පුතාලා පරදිනවා හරි ඊට පස්සේ ඔන්න ශයානා ඉල්ලනවා මේකට උත්තරේ කියන්න කියලා ශයානා කියන්නේ මේක උත්තරේ ඔව් 14 ඔව් 16 ඔව් 18 ඔව් හරි 12 14 16 සහ මේකට කවුද මයි පුතේ 20 පැහැදිලි. හරි පැහැදිලි. ඊට පස්සේ මෙතන උත්තරේ හරි සුලක්ෂණ කියනවලු මේ දෙවෙනි කිව්වෙ බෑ. කැමති නැද්ද ඉදිරියපත් වෙන්න? 24. ආ මෙතන එන්නට කවුද? 24. ඊට පස්සේ 28. 28. මම තව ගානක් දානවා දෙවෙනිට කියන්න. හරිද? මේ ගණන් හතර හරිනම් gedara ඉන්න අයගේ ඒ වල ඔයාලා සම්පූර්ණ කරගන්න මම දැන් මේ ටික දාන්නේ දෙවි පුතා වෙන්නේ. අනිත් අය මේවා කියන්න එපා. සර්. ඔව් මයි පුතේ. අය නම් දෙකක් ලියන්නේ. අය හොඳයි. නෑ මේක. ඔව් මේක ලියා ගන්න හැමෝම උත්තර කියන්නේ දෙවිනි. හරි දෙවිනි තමයි උත්තරේ කියන්නේ. දෙවිනි ගන්න ලියා ගන්න. හරි ලියා ගන්න මයි චෝඩ පුතේ ලියලා මම පහුවලා අහනවා. එතකොට මයි පුතා උත්තරේ කියන්න. Gue mau
Hari, dan dewi ini uttre kian udah ready dah? Dewi ini uttre hari itu lihat kian, lihat uttre kian apa? Tiada mahenna. Kian udah teh. Bohong kan dai? Edua kian apa? Mentaran hatali sekatara, ini pasti mentaran apa? Panama. Dan kedari ini naik, orang itu kok mah hari dah? Mami, hari ke balan na? Hari ke balan na? Hari bohong mah kondai. Kedari ini naik, mei kok mah hari na? Wadah mah kondai. Hari dah? Wadah mah kondai, bukti mei tika hari na. Heru na ada? Dan neri dua ke hari dah mei tika kok mah? Hari dah? Mehi naik mami balan na? Mehi naik kalau balu ini pa? Hari dah? Mehi naik kisma? Bohong mah kondai. Heram kisah pertanyaan na? Hari. Dan walaupun hari itu terung gan, mama mulai ke kalah di masa yang dekat. Jadi hari katanya, misalnya ini nama lain, mereka nomile online nolin nomile kerana hari waktu sekarang tu, lama ini hadan nolin mulai tu, mana meh deval. Meh ini kalau balik ni pas hantar dengan lagi, bot mama balan nol tu. Koron dua ni, meh jutak takal, mama balan nol. Hari tu, kalau tu yang sakit tiaga ni pas mulai tu, bot ala lagi hadan nolin mana meh wa sangkal per. Mana meh, hari tu. Mereka medieval hari itu hadir nona. Online ni juga hadir. Samahan lah orang daksa lama ini betul nanti online ni ke. Entahlah mana daksa kena kuda benda. Mereka panti yang mana interest kerana ni. Gantar gantar dan rumah amal kena kuda mereka kondai. Hari mati kat dia agan. Ini daksa ni apa? Haraja kerana orang mati kerana orang mengalami hadir nona. Ay, dawasa gani mana mereka kira dino. Dawasa gani cak terikat nona. Samahan yang mengalami orang panti kena kerana apa? Panti orang ni kagel. Entah. Jangan. Jadi cak kerja kan, nenek dawasi kan, nenek. Ini kerana apa? Serlah kerana tu nenek buat. Ayi, ini single ugan nanat tu, pada sere ugan nanat tu, Buddha ugan nanat tu, tahu nanti ini, ganti ugan nanat tu. Lama ini hari ini cak kerja kan, kita serlah ugan kan, dah lawan nenek. Ini macam cuti tu saya na. Mama, ganti panji ini, mana ini ganang ugan nanat kerja. Mama, orang mana dah mama kata anda ini sama mas. Hamba di mana pertama cak kerja kan? Ada kibun ini, hamba cak kerja. Orang mana orang kibun ini kerja. Lawan satu ini pun kurudu ini. Hari ini kalau sesak darat, karena kehilangan katakan itu perlu dua orang ni. Dewa rakyat kedekai, dewa rakyat deka hatarai. Banyak tu, orang asli kepiagaan. Dewa rakyat kedekai, dewa rakyat deka hatarai, dewa rakyat tu nahayai, dewa rakyat hatarai. Jadi itu practice yang nak. Cepat itu yang agak. Kanadi istirahat kehilangan kian orang tengah jual dah hongkar. Kanadi. Oh, wajib wajib Kanadi yang kian orang jadi. Nampak kian kerela balak nak. Oh, jadi hari ini Kanadi istirahat kehilangan. Oh ya, orang orang pun ini kian orang. Anak hinaan itu pak, ini sahaja kata apa? Itu kotor lagi berarti hadirno. Padahal mulukalah had lejjah itu, kita lihat dah agan demi kata apa? Mulukalah had lejjah apa kita ini? Ya, apa beron? Samanin malah berdekaran ni, ni lah kondi kahana, kondi sarasana apa, kardu kahana, powder kahana, ni. Apa karena ni sekarang ini cakkeri kata agan no? Karena ni kira no cakkeri. Hal, mulai lejjah itu, kodi karena dia tu berada kawan kaya kita ber. Harus cuti karena dia kawan ni. Dia orang kita dekai, dia orang dekai hati lah. Dia orang hari tu na, ayah. Orang mana kian dah? Entah kau tu dah ni mana tu bayar tak kira. Cakarai sahaja lah kalau kian no ada. Moya amat dek apa? Oh sulaksan bicycle ni, orang pernah sebab lari. Anak kawan cakarai hano. Sulaksan ni mai mungkin bicycle ni orang pernah. Sulaksan beli pas luar. Lain orang mana hano yang kian mana mana cakarai? Yang kian no. Kau tu moya parah hano orang pay. Orang berat dulu parah hano orang amat dek. Anak kawan kian kian no cakarai. Aneh guru tu beri. Macam nitara macam kian nona saya, terus macam cuit, macam nitara macam sangkal ber, nana, terang tak kerak, pelikan macam terang tak kerak kira, hari, parah dalih macam berat indah nanti, hari, oh hari yang nama itu, terus sampai dekat tu nak buat ikan apa, tu taran taran macam ni kian ni, ayam, dah, ekor, 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 Harap dah habis ni pak. Muka tu heh tu. Api, ikan yang ganan pun ada mai putte. Harap, orang ini kalau bantu sahaja orang ini tawat tahan ni balan. Mami dah hujan tegar lagi sahaja orang ini kaki dah keluar. Harap apa ini dia? Ikan yang mami hujan. Orang ni kelak kita ni pak. Orang ni kelak juga. Sorry, kerana dia agak lama. Hemat orang mekai. Panti itu nanti mana? Hemat orang mekai. Wah itu nampak sulaksa kan? Nampak hari kelak. Nampak sulaksa tu ready enggak? Ayo, mari nanti ya. Api apa yang hada agan no? Dan samaj itu yang dibutuhkan tamangnya, berarti kerana wahana samaria, ini berarti. Maka yang alu kehidupan.
වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන මේලි එයා ආහාර නිෂ්පාදනය කරනවා. පුළුවන් මේ කතාව මතක තියාගන්න. මොකද කතාව වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ආහාර නිෂ්පාදනය කරලා අපිට දෙනවා පුතේ ඔක්සිජන් වායුව. ඔක්සිජන් ඔක්සිජන් ඔකනේ අපි දැන් අපි කියමු ඔක්සිජන් අන්න හරි ඔක්සිජන් නේ ඔය වස්තුවක් කියන්නේ ඒක ලෙස කියන්නේ ඔක්සිජන් ඔක්සිජන් මේ ඔක්සිජන් තමයි අපි හුස්ම ගන්නෙ ඔක්සිජන් මේ ඔක්සිජන් නැති වුණොත් මිනිස්සු මැරෙනවා හඳේ මිනිස්සුන්ට ඉන්න බෑ හඳේ වාතය නෑ අඟහරු කියලා එකක් අහලා තියෙනවද අඟහරු වල ඔක්සිජන් නෑ අඟහරු වල මිනිස්සුන්ට ඉන්න බෑ ජලය තුල මිනිස්සුන්ට ඉන්නත් බෑ ඒකයි අර කිවිදෙන කට්ටිය කිට් එකක් දාගන්නේ දැකලා තියෙනවද නැද්ද හෙල්මට් දාගෙන ඇඳුම් දාගෙන යන්නේ ගගන ගාමින් දැකලා තියෙනවද ගගන ගාමින් දැකලා තියෙනවද අභ්‍යවකාශ ගාමින් දැකලා නැද්ද ප්‍රොපෙල්ලර් වල මාමලා අන්න ඒගොල්ලෝ ඔක්සිජන් ටැංකියක් පිටේ බැඳගෙන යන්නේ හැමදාම ඉන්න බෑ පැය ගාන එළියේ ඉන්න පුළුවන් ආය අතුරට එන්න ඕනේ තේරුණායි පුතේ හරි දැන් තියෙන ප්‍රශ්න ඒකට අපි කතාව අහගන්න ගණන් පන්ති ඇස්සේ අපි මේකත් අහගමු කමක් නැහැ පරිසරයට ආදරය කරන්න මේ දස් කපන්න කපන්න දස් කපන්න කපන්න ඔක්සිජන් උරා ගන්න පුළුවන් එක අඩු වෙනවා. ඇයි දස් නැති වුණාම ඔක්සිජන් උරා ගන්න කෙනෙක් නැහැනේ. දස් තමයි ඔක් සමාන වැරදුනක් මට වැරදුනක්. දස් වල තමයි කාබන් ඩයොක්සයිඩ් උරන්නේ. දස් කැපුවහම කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කෙනෙක් නැහැ. දැන් මේ අවට කාබන් ඩයොක්සයිඩ් කියන කට්ටිය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මිනිස්සුන්ට හුස්ම ගන්න වාතය වන ඔක්සිජන් නැති වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. ඊට පස්සේ පුතේ මේ කාබන් ඩයොක්සයිඩ් වායුවට ගිහින් කරා තේරෙනවා චුට්ටක් හරි. තේරුණා නේද සාරා? දැන් හරි. වර තේරුණෙත් නැහැ. මේ ගස් වලින් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. උරාගෙන අපිට ඔක්සිජන් දෙනවා. ඒක තේරුණාද පුතා? ගස් කැපුවන් පස්සේ අපිට හුස්ම ගන්න ඕන ඔක්සිජන් නැති වෙනවා. දැන් තේරුණාද? අපි ගස් කපන්න හොඳ නැහැ. මිනිස්සු ගස් ගොඩක් කපලා ඉවරයි. මේ ගස් කැපුවාන් පස්සේ පරිසරයේ රස්නේ ගතිය වැඩි වෙනවා. ඉන්න බෑ දනවා. තේරුණාද පුතේ? කාන්තාර එහෙම මේම. කාන්තාර එළියට බහින්න බෑ. මං ගිහින් නැහැ. නමුත් අපි දන්න කතාවට කාන්තාර මෙහෙම එළියට බහින්න බෑ. රස්නේ වැඩි. කර තමයි වැඩි. එහෙනම් මේ ගස් කොළන් වලට අපි ආදරේ කරනවා. තේරුණාද පුතා? තේරුණාද මං චෝට දුවේ? ගස් කොළන් අපිට තරහට දෙන්නේ එහෙනම්? නෑ. අපිට ආදරේ. මේ ගස් තියෙන අපිට ආදරේ. එහෙනම් පරිසරයට ආදරේ කරනවා. රත්තරන් දරුවෙක් වෙන්න ඔයා. එහෙනම් මට දැන් මේ කතාව අහගෙන හිටියද ඔයා? මේ එහෙනම් මේ ගස් අපිට අපේ අම්මලා තාත්තලා වගේම තමයි. ඒ තරම් අපිට ආදරේ. හැබැයි අපි ගස් වලට ආදරේ නැහැ. අර අවශ්‍යතාවයකට ගහක් කපනවා නම් ගහක් කපන්න නැතුව ඉන්න පුරුදු වෙන්න. හරි පුතේ. හරි. දැන් එහෙනම් මම කතාව අවසන්යි. දැන් ඊළඟ වැඩ කොටසට යනවා. හරි. සූම් ගෙදරින් ඉන්න අයත් මම හිතන්නේ ප්‍රශ්න මොකක්ද නැතුව ඇති. අපි එහෙනම් හොඳ ගති ගුණ පුරුදු වෙන්න ඕනේ. තේරුණාද මම ඔයාලට? හැමෝම මේ පන්ති ඉගෙන ගන්න හැමෝම මං කියන්නේ මගේ දරුවෝ කියලා කියන්නේ. පුරුදුනාද දැන්? අපේ සංකල්ප හොඳ ළමයෙක් වෙලා පොත් කියවන්න ඕනේ, ගණන් හදන්න ඕනේ, කවි පාඩම් කරන්න ඕනේ. පාඩම් කරනකොට හොඳම දේ තමයි තමන්ගේ මිදුල. හරි. දෙක එක දෙකයි සාහිත්‍ය සම්පන්න කරලා කියවනවා. පොත කියවන්න ගෙදරදී දැන්. පොතක් අරගෙන පොතක් මොකක් හරි එකක් අරගෙන වේගෙන් කියවන්න. නේ? දැන් මොනවා වර පොතක් නැත්තම් මේක කියවනවා. සෑම කොළයකටම මලක් තිබේද ඔයා ඔය වගේනේ කියවන්නේ මේකෙන් කියවන්නේ නැහැනේ හරිද ටිකක් හයියෙන් විනාඩි 5ක් විතර හයියෙන් කියවන්න සංකල්ප හරිද සෑම මලකටම කොළයක් තිබේද උත්තර ඕනේ නිකන් කියවනවා හරිද එතකොට අර කියවන වේගය වැඩි වෙනවා තමයි එක නේ නිලි දෙන්න ඕනේ මම චක්කරේ වේගය කියවුවා තමයි දසතුත් කියවුවද කියලා මට මතක නැහැ එහෙම වේගෙන් කියවන්න පුරුදු වෙන්න හරි පුතා එතකොට තමයි ඔයා දක්ෂයෙක් වෙන්නේ ඒ නිසා මම පුතාලා හැමෝටම මම හරි ආදරේ ඔව් කට් කට් කළා මේ දෙන්න ඔව් මේ දෙන්න කට් කළා ඇති අපි ආයෙත් උත්තර ගමු හරි යන්න මම එතකොට මම කරන්න ඕන ලා තමයි හරි දැන් තරහ නැහැද ඔයා හැවෙන්න එපා මම ආදරේ ආදරේට තමයි දඬුවම් දෙන්නේ මේ අම්මත් බයිනෝ දැක්කන්නේ අනික ඔයාලා මේ පන්තියේ වෙන සිදුවීම් පන්තියෙන් පිටට ගිහින් කියන එක නවත්තන්න ඕන දැන් ඉස්කෝලේ සිදුවීම් මෙහෙ කියන එක නවත්තන්න ඕන මේ කාට හරි ගැහුවා. අර ඉස්සර කිව්වේ. අනේ හරි. ඒක කියන්න හොඳ නැහැ. එහෙම එහෙම පුරුදු කරන්නේ අර ඉතින් හරි. මම ටික ඇඩ්මිට් කරගන්න පුතේ ආවම. හරි. එහෙනම් දැන් අපි තව වැඩ කරලා මිහඟ ඔයා පහුවෙලා යාවේ නේද?
විහෙල සන්දේස් විහෙල චෝටි පුතේ වා චක්කරේ කිව්වේ නෑ නේද කියන්න පුළුවන් කියන්න බානවා චෝටි පුතා hari putih hari kau mau satu duit, lawan satu orang kau yang lagi padang kerana putih teru nada, karena satu itu orang cakre kurjuan yang kamu ganjil mau itu salah hari, enak apa tidak betul, ganti apa ikan ganjil padang kamu, jadi ini kerana mereka mau provision akan, orang kamu lada antara hari itu dukti dina, para ini gelarnya ganjil, entah mau itu salah, ini masalahnya dengan orang, hari dengan apa, ikut kerana ganjil tidak dina itu salah. Menemui pota hari lada kan putri pota puluhan nam tanim datai kerana dahan mereka. Kenapa tak kira kian putri? Orang puluhan, ikut tukar nanti kian ke dahan mana main putri mana? Ikut liar kan bala. Nah, mana ni liar? Ia masih kerana oh. Nana ikut tukaran, mana? Ikut tukaran, nana. Hari dah, ikut tu kerana hari tahu cuti belakang, berak belakang dia agak naik wala kambel itu. Hari dah, berak belakang dia agak naik wala muter, tahu cuti belakang dia agak ni. Hari, mana main? Tiga mata hada lah deh mana. Mak di lepas tahu main jadi ganan deh no. Mak tahu tiga tahu sih tu nama saya org ganan berang ganan tiga tiga. Mereka itu hadalah ikut orang yang cuti adu paru. Jika teruna itu tu, kan mereka adu paru itu hadal orang itu tala bi. Mereka itu na tu mereka sekte. Saya ikut tu kerana tu dia ni. Oh, betul. Ikut tu kerana tu dia ni. Mende? Oh, puluhan ni angeli oleh hari mana hari kerana ini puluhan. Oh, puluhan. Tak kalah kalah dah anda. Hari teruna itu? Teruna. Hari boleh mende satu bing kerana ni anda mai putih helam. Apa hari lian nama itu teh? Sangkal ber teruna nama itu teh? Ini ada hasak neng. Karena pohon dahayak tak tapi hadal nona juga. Mungkin hayak kita rasa hadal lah. Ia pasal nama itu turun dikit untuk terbalan. Neli, Neli kan hadal nama jodih teh. Orang hari ini gana ni kak amu tu kerja tu, nak kamera ni pulu lah. Ekta, dekat ekatu kala, ekatu tu naik ekatu kerana tiennye. Puluhan nam kerana. Teruna ada? Ekta dekat ekatu kala, ekatu tu naik ekatu kerana tiennye. Biar kau ya, kau hendak main tu, tapi kita tu samaan pura kene tu ya.
හොඳයි. ලිහිඳේ ගම කොහෙද ලිහිඳ? Neli, berarti kawasan aja aman apa enggak lah hari berarti balagan, kan? Hari gathering naya, kadang nama itu tuh utar tiga dana gathering naya dana orang. Ekor, ekor gathering naya itu naik. Kamarnya baru dia mau, dia hari udah tiga hari lagi nih, hari gathering naya sama hari hari baru lalu. Mau dengar meeting ke baru dia enggak? Mang gathering naya putarat karena dia balang minne, tapi Neli hari berarti bagi. Hari putih, Nelly, apa itu bola gahan apa ya? Hari Anusa, hari. Mata, anggunnya gan beri udah Anusa yang kayu nih, hari kamu yang mau hari pesta itu bunut, evan nama tak? Dan ini balan, orang gan mama mereka kia lah dengar. Hari itu mereka kia lah dengar. Nih, kok mama mereka keran nih? Evan nih? Ada tak hari kayak itu keran nanti ya nih? Ikan ikan nanti kami ya, hari ini nih? Hari putih. Dah terakhir, kok mama gan nih? Hari putih mana lagi balan ya, hari? Sari berai, Tuna, hatara, paha, utara paha. Terusnya, masa dahaya hiti dia akan no. Isahan dahaya hiti dia akan isahar gayu malih. Ha, gayu. Hari ni. Ekolaha, dolaha, dahatona, dahatara,
pahalawa, dasaya, dahata, dahata. Maksud mereka kohomada karanne? Ekata dekak ekathu wenawa. Ekka hite thiyagena. Ekka hite thiyagena dekak issarahata gayinawa. Uttare 6 yi enne. Ekka hite thiyagena dekak issarahata gayinawa vihaga. Sir. O puthe. Ekai dekai wenne 3yi. Hari 3yi. Anith ekak 3yi. 6yi. Dan hari neda 6yi yenne. 6yi. Bohong-bohong dai. Dan betara tadi like naik ke bot, awas ane balap. Zoom class ke berbeda, awas ane balap deh. Bohong satu koi, nama kian noya ke? Nama kian nebut dage? Mehin naik ke toko mahari lu, tapi tawa kan nanti kak kado mulai bote. Karena dan tawa nih kak, udah nasti karang ngatur, puluhan enam meter nut dia. Ada mang hari ya kemati pot nasti karena apa? Mungkin itu pot kian ke sali. Wah, danna tuh pot hadan ke gas kapal lagi lah danna nenek itu. Oh, pot hadan ke gas danna. Udah gas kapan? Pindur danna. Hari itu kita pot gas kapan ada nanti itu kita. Gas kapan lagi ya? No, ini sah potak upari malian. Potak malian apa tuh? Upari malian. Hari itu itu ru deh, mereka sekolah potong ini mama kian, upari melihara di tengen bandung bahkan tuh, mai pan tiadi, upari melihara na, itu ru ini dawala, nanda kasulak cuni cakkere lihara tiadon, pasnya apa? Itu ru ini dawala cakkere lihara, ini mah kama naya potong, karena, apalagi lo pun hengi mah kian tiadon ini, mangi anak tarik, berapa mangi anak mahan sih orang kian, karena, ini kan dewan, apa kanan tikap kian ada ini lasti, anu hari. Awasan ke dalamnya, higher ni yang ke, orang hafte ni yang ke, itu lah dagan yang mana hari ikhman mana, orang mana hata lihat, orang hata rak ke, itu kerana mana dengan mana, mana kan sulap ke, macam mana kan, mana hata hayak ke, itu kerana mana dengan mana, wisata atak ke, itu kerana mana dengan mana, tiada hata ke, itu kerana mana dengan mana. Dolah hatta, dahaya pekutu kerana dia nama, tidak kemarui kalpana kalah dagan. Tiada, ekak pekutu kerana dia nama, mak prasman sedang mahari, ada kemarui dahaya keluar dolah dahatul. Hatali hatta, atak pekutu kerana dia nama. Ayat ter, hatap ketuk keran mana dengan awam? Atat ter, hatap ketuk keran mana dengan awam? Hari keragane amna? Madu kita alagi keragane amna medika? Maka tu pen nanti mai tu teh. Eka thamai, katte mai phone kerakan ni pa? Hari tu teh wala mai off kerakan nattam ni kat caru apa no?
කියන කහලු ටිකක් මම රැහෙන් දැම්ද? උත්තර දාන්න. ඔව් ඉතින් මම තේරුම් ගත්තා ඒක ගන්න. වාදාන්න 40 4ක් එකතු කරලා කීයද? ආවලා ප්‍රශ්න ටික ලියාගෙන try කරන්නකෝ ඒක. පුරුදු වෙන 40 4ක් එකතු කරලා පුරුදු වෙන. වට අතනට ගිය උස ඇති වෙන්නේ නේද පුතේ? අර අර ඩෙස් එක උස ඇති නේද ඔයාට? ඔය අතනට යන්න එහෙනම්. පොඩ ඉන්න. ෆොටෝවත් අරගෙන. සුලක්ක එහාට යන්න. ඒක තමයි. සුලක්ක පොඩ්ඩක් එහාට යන්න. ආ උත්තර දෙන්න බලන්න. ඕ කියන්න මට. ආහාර චුට්ටක් කියන තව කරනා ඉන්නවනේ. හරි හරි මයික් එක ඔෆ් කරන්නකො දැන් විහෙම මේකේ ගයින්න හන ඒ වගේ පුරුදු වෙන්න පුතේ හරිද පුතේ දැන් මොන 40 හිතේ තියාගත්තා 40 හිතේ තියාගෙන ඉස්සරහට හතරක් ගයිනවා දැන් 40 හිතේ තියා ගන්නවා ඉස්සරහට හතරක් යනකොට 41 42 43 44 තේරුණාද මයි ජෝඩි පුතේ හොඳයි පුතේ නෙලි उत्तर स्कूल हरि पंती हरि एक नरक उत्तर दक्ष उत्तर दक्षिण
api kocchara waradunath pote waradda api hoya ganna one therunada bohoma hondai matthama taman kiyana de ahana one දැන් ඊළඟ සතියේ මේ ගෙදර මේ ඉගෙන ගන්න හතර දෙනා ලබන සතියේ අපිට සිංහල පොත හරි උද්දාගම පොත හරි ගේන්න. ඇයි පොත් කියවන්න ඕන කියන්නයි ජොඩුවේ. තාමනික හදවන්න. පුරවන්න මේක වයන්න වෙන්න ඕනේ. පස්සේ හදාගන්න. දැන් හදන්න එපා. මෙලි කරලා ඉන්න. පුර පන්න තියෙන්න ඕනේ. Himasa kiyawanawada pota? Ah, ape Himasa kiyawannako puluwan nam. Ape minus, nima, thank you. Isara gai, isara.
තණ්හාවයි. මේක වැරදි සිද්ධු. මේක කරු. අතිපතේ හිමාසා thank you හිමාසා හිමාසා thank you කොහොම හොඳයි ඔයා මගෙන් ඔයාට සුබ පැතුම් නෙලිටත් සුබ පැතුම් තව කවුරු ඉන්නේ පොත් කියවන්න කැමති තව ඉන්නවද කවුරු හරි විහක කියවන්න තව කවුද කැමති? හරිද? හරි. තව කවුරු හරි ඉන්නවද කියන්න? හරි. එහෙනම් ඔන්න දැන් මම හරි. දැන් මේ ටිකේ උත්තර කියන්නයි ලෑස්ති. හරි. දැන් කතා කරන එක චුට්ටකට නවත්තන්න. චුට්ටකට නවත්තන්න පුතාලා කියවන එක. හරි. ඔයාලට ඔය තියෙන මුතු වහුර හරි මොනවා හරි පත්තර ගන්න පුතේ. හරිද? ඒවත් එක්ක තමයි ඔයාලා අනාගතේ හදාගෙන යන්න ඕනේ ඔයාලා. හරි. දැන් මම කියලා දෙන්නයි හදන්නේ. ඔන්න දෙව්මිනි මාත් එක්ක මේක හදන හැටි කියලා දෙනවා. පුතේ මයික් එක ඔෆ් කරන්න මගේ සුදු පුතේ. හරි නේද? හරි. දැන් මට කියන්න උඩ එක හදන හැටි දෙව්මිනි කියන්න. පුළුවන් නම්. 44 එන්නේ කොහමද? 40 හිතේ තියාගෙන ඉස්සරහට හතරක් ගයින්නෝනේ. 40 හිතේ තියාගෙන ඉස්සරහට හතරක් ගයින්නකොට 41 42 43 44. එහෙනම් පුතේ මේක 44යි විහඟ. නේද? මේක ගයින්නේ කොහමද පුතේ? මජුරේ පුතේ 50 හිතේ තියාගෙන ඉස්සරහට 6ක් ගයින්නවා. 51 52 53 54 55 56. ලක්ෂණයට තේරුණාද? උත්තරේ එන්නේ කීයද පුතේ? 56යි. එසේ 20යි. ඕකේ අන්න. ඔව්. 28 එන්නේ. 20 හිතේ තියාගෙන හරිද? 20 හිතේ තියාගෙන ඉස්සරහට කීයක් ගයිනවද? 8ක් ගයිනවා. 28 එන්නේ කොහමද? 20 හිතේ තියාගන්නවා. 21 22 23 24 25 26 27 28. එහෙනම් පුතේ මේකට 28යි. දෙවනි මේක තේරෙන්නේ නැත්නම් කියන්න ජෝඩි පුතේ. හරිද? මේකදී කරන්නේ 30 හිතේ තියාගෙන ඉස්සරහට 7ක් ගයින්නවා. හරිද? S1 S2 S3 S4 S5 S6 S7. මේකටමයි පුතේ 37යි. හරිද? මේකෙදි 12 හිතේ තියාගෙන ඉස්සරහට 10ක් ගයිනවා. එතකොට ගොඩක් ඇඟිලි ඕන වෙනවා ඒකට. ගයින්න මාත් එක්ක ඔයා. අනිත් අය ගයින්න එපා. සංකල්ප පුතා ගයිනවා මාත් එක්ක. නේද? 12 හිතේ තියාගන්න. 12න් පස්සේ කවුද මම ජෝඩි පුතේ? 13. බොහොම හොඳයි. ගයින්න. 13 15 16 17 නියමයි. හරි. 10 හරි. නියමයි සංකල්ප 22යි. හරිද? සුලක්කන 30 හිතේ 30 හිතේ තියාගෙන එකක් ඉස්සරහට ගයිනවා. 31 විතරයි එන්නේ. මේක දුන්නෙම පටලවන්න ළමයින්ට.
Wadika patle no putala ta. Is the ekai meka ta wenne. Okiyanna. Hataliha dite tiyagena gannot 48 enne. Passe anna 6 ta 7 ekathu unahama kohomada? 6 hite tiyagena 7ak issarada gainowa. 7 8 9 10 11 12 10 3 මේ හතක් ගන්නම මුලින් පහක් ගන්නලා දෙකක් ගන්න 13යි ලක්ෂණ තේරුන්නේ ඔන්න මාත් එක්ක ගයින මයි පුතා අපේ කවුද මෙයා ගයින සයන ගයින 6 හිතේ තියාන හතක් ඉස්සරහට ගයින මාත් එක්ක 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි දැක්කද 13 එන්නේ 8 හිතේ තියාගෙන ඉස්සරහට යන්න හතක් Ata hite tiyagena issarahata yanna hatak kohomada yanne 9 10 11 12 13 14 15 dakkata sankalpa dan oyagolla labana sathi enakota menna me pote harada menna me deka sreeniye tiyana pote menna me pituwala tiyana ganan tika hadala mata ewanna one pitu anka 134 harada 134 පිටු වෙයි කතා කරන්න එපා 135 පිටු වෙයි හරිද මෙන්න මේ තියෙන ගණන් ටික මට හදලා එවන්න ඕනේ තව තියෙනවා 136 හරිද 137 මෙන්න මේ පිටු වල තියෙන ගණන් ටික ලියා ගන්න කොහේ හරි මේ ටික ලියා ගන්න උඩම පොතක් යාළුවෙක් ගියදත් ගිහිල්ලා හරිය ලියා ගන්න මේ ටික. මෙයා කිට්ටුව දෙන්නේ. ගිහිල්ලා හරිය මේ ටික ලියා ගන්න පොත ගන්න. දැන්ට පොත ගන්නෙ නැත්නම්. තේරුණාද? කොයි සයන ලියා ගන්න පිටු ටික පොතේ? කොහෙන්ද තනක ලියා ගන්න? මේක වැඩ මතක් කරන තරක් ලියා ගන්න. 134 135 නේද ලියන්න දන්නේ නැද්ද? දන්නවා. අද මේ 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 ආ මේ 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 පේරු ටික ලියා ගන්නකො 134 කමාද දාලියක් නෑ 1135 පොතේ අම්මලාට පෙන්නන්නකො අම්මලා දන්නවද හරිද 135 දැසෙ 135 කියන්නේ 135 කියන්නේ 135 තාම ඔයාලා කියලා නැතුව ඇති මම මේ බෝඩ් එකේ තියෙන ටික පොතාලා ලියාගන්න වර පුළුවන් තනින් ඒවා ලියාගන්න ඔව් කියන්න ඕනේ හරි 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 ඔක වාගේ මම අර පෙන්නන්න ටක් දාලා හොඳේ අම්මට පෙන්නන්න හරි ඊපස්සේ 136 මේවැය තියෙන ගණන් ටික හදලා මට ෆොටෝ ගහලා දාන්න ඕනේ හැබැයි ඔයා හදන්න කලින් එයාට මේ ටික ලියා ගන්න දෙන්න chance එක නැත්නම් පවුනේයා හරි හිමාෂා පොත ගත්තේ නැත්නම් මේ ඉන්න යාළුවෙක්ගෙන් පොත ඉල්ලගෙන ඒක ෆොටෝ කොපි ගහගෙන හරි මොනවා හරි කරගන්න හරිද තේරුණාද පුතේ තේරුණාද සලකන හරි මට මේ ටික මතකයි මම group එකට දාන්න දැන් මේ වෙලාවේ දාන්න බෑ ෆෝන් වලින් වැඩ නිසා හරිද ගෙදර ඉන්න අය ඊටු ටික මේක කරන්න හරිද බබෝ පැහැදිලිද ඔයාලට හරි ආ කමන්න කොහෙන්ද තැනක ලියා ගන්න සෝරි කකුල කකුල කියලා මොකද කියලා ලස්සන දේ වැඩ කරා හරි දැන් ඔයාලට මම තව ගණන් ටිකක් දෙන්නයි ලෑස්ති අපිත් වගේ මහන් සේනේද තව චුට්ටයි දෙන්නේ තව ටිකයි චුට්ටයි ඇතිනේ හරි පුතේ එහෙනම් ඔ කියන්න අද විවේකයක් නැහැ තව ටිකකින් පන්ති ඉවරයි අද පැය තුන කරන්නේ නැහැ දැන් මහන් සේනේ පුතාලට හරිද එනිසා අද පැය තුන පන්තිය ගෙනියන්නේ මෙතනින් පස්සේ සූම් ඔන්ලයින් එක තියෙන්නේ මේ ක්‍රමයටම තමයි දිගටම තියෙන්නේ ගෙදරින් කට්ටිය වැඩ කළා දැන් දැන් ඔයාලා මට එකතුයි දැන් ඉන්න කට්ටියත් අඳුරනවා එනිසා හැමෝම එකතු වෙලා වැඩ කරන්න. ලබන සතියෙත් මම චක්කරේ අහනවා දෙවරක්. තේරුණාද? ලබන සතියෙත් දෙවරක් අහන නිසා කොහොමද පුරුදු වෙන්නේ? වේගෙන් පාඩම් කරන්න ගෙදර මිදුලට වෙලා. හරිද? දෙවරක් මෙහෙම පුතේ කොළයක් බලාගෙන දෙවරක් එක එකයි, දෙවරක් දෙක හතරයි, දෙවරක් තුන හයයි. ඔව් පොත අල්ලගෙන මම පොතක් නෑ නේද මෙතන පොත අල්ලගෙන කියවන්න වේගෙන්. තේරුණාද? සද්ද නගලා බටේ පිටේ ගෙවල් වල ඇහෙන කට්ටියවත් ඇහෙන්නම කියවන්න. තේරුණාද
sadda nagala kiyawan. Etakota baya nathi wenawa. Kaatada puluwanne me hatara denagen metana issarahata awilla chakkaray kiyanna. Enna. Anithara pena prashnayak naha ne. Hari enna. Hari prashnaya naththam enna. Idiripat wima watinawa. Dahanna podiyak yahalata hari kodena gahanna. Hari. Mukuth hitanne pa. Me ara diha balagena kiyawan. Adi karan nepa, aradiha. Kamera diha balan nepa, aradiha balan puluhan tiga kian. Dewarak kita dekai, dewarak deka hatar. Ini mah guru tuh yang ngebutin, practice tuh yang ngebutin. Wah, hidupin pas tuh yang ngebari dia kian nih, kelayaknya dia ngebiak kayak gitu. Hal, tapi kelayaknya ngebutin tiga naik biar, tenang kan ya? Hah? Hari tuh tenang, tapi ada orang kelasnya kemarin, nama kita nih, bohong itu sih awalnya. Coach Chen lah sama malah yang nonton, tanggal ini pak, ada recording juga sama yang nonton deh.